කඳුකරින් සම්ගෙන යන ඉරේ අවසන් ලාරතා පිදුරුතලාගල් කඳුවැටියේ ඉහෙලා බෑවුම්මතර සුන්දර වැටී තිුණි. සීතල වඩා දැල්ලෙස පරිසරිට මුස්වී තිබුණි. ඇදගෙන උුන් අධිග බලවස්සිෙට වඩින් ස්වවිටරයද තමාගත්තද ජායට මහා සීතල නොදනෙන්නේ. ආදරේගදි එකම වරක් පමනා යුතුයක් විදින මීහිර මින්දන රාත්‍රියක පාමොල් ඉන්නා යුතුතිකට අමුතු සීතල දැනෙන්නේ නැත. ගතහිරි වට්ටන සීතලකට පවා සීතල කල නැහැකි මහා උනුස්සමක්. එවන් මහොතක යුතුයකට දෙනේ. එකම පපුුවකින් එකම සුරතකින් පමණක් ඉදුල් කල ඇගේ නිර්මලය අවුනත්තයට ඒ උනුසුම රසබරවෝ දෙැනුණී. ආදරේ සන්නහා සන්නද්ද බල සේනාවම එකවර යටත් කරගත් හදවතක් ඒ ආදරණය සේනාවට එරේව සටාන් නොක්‍රමි අටත්තුූ හදවතක්. ඒත් සේනාවස් සේනාදි නායකට සදාකාලිකව යටත්ත ඉනට පැතුව අයිංසක මානවිකාවන් ඇගේ හදවත තුළමු සිටියාය. ැවිය රුදුර පලගිනිම් සියල්ලම් මෙදත් හැකේ පපුේ ආදරවන්තයකව සතු සුකුමමුල ආදර්රිකා සියල්ලක්ම නුසුන්න තිබුණි. ඒ ඔහු එෙනුවනි. ඔහුම එනුවනි. පතන්නට අන් කිසිවන් ඔහෝ ජීවිත භූජාව එකම් පාර්තන ඔහු වය. ඇ අහෙන්සක යාධනඥයක පමණක් වවාය. ආපිරිස නැවතුනේ නුවරලි නගරෙන් කෙළින් අතට වීදීගේ බදුලු පාරේ කුඩා නැවතැම් පලකය. ඡය නැතුබලට ආහැටිම ඇග සොදා ගත්තාය. න් රස්න තිබව අතුරින් අගසේදූ පොස හිතරත් ගතරත් දැන්න්නේ වෙනස්ම රෝදයකි. ඔච්චර හැඩුවඉන්න එපා කොල්ලටහරි ලෝබෙයිති මොනාවේද දන්නේ ඊට පස්සේ. ඡායා මන පුරා ක්‍රීම් බිදු දෙකක් ගෙන තවරද්දිී නිලංකා කිවයි. හැ හඇඳගෙන උන්නේ දවායක් පමණි. මොනවුනත් මටකමක් නෑ. ඔබා ආදරේ කර නැටි දැක්කම් මට ආදරය කරන්නේ තිෙනවා. මං ඉගෙනගෙන ආදරය කෙලි නෑකිල්ලි මන්ඳන්න එකදැයි ලෝෙ මං ආදරේ එකම පිමිකට විතරයි. යා මට ලැබුණ නැත්තම් ජයා කතාව නැවත්තුවායි. ඕ! මං මේ ලෝකෙ අයකාදාවත් ආවත් පිරිමිකුට ආදරය කරන්නේ නෑ. නිලංකට හිල්ලිනි ජයා ඉදිරිට ඇත්තේ හදත් හිරිවට සුළ දවබා අය දැගෙන උන්නායි. නිලංකා හූල්නනාට ඇසේ ජායා අඇය සමීපයට ආවාය. ඇයි කෙල්ලි උබො හෝල්ලන්නේ මන්ත අනිවෙනවගල් උඹ දන්නවා නේද. අසබ දෙවල් හිතන්නේ පාචායා සුබ දෙයක් ජීවිතය සුදුන වෙන කළ වෙන කුමක් කරන්නද කියා ජයා තම හදවති ඇසවා අයි ක්මට ඇඳමත්දදාගේ නියන් ඉස්තරහට සොඇවිත් ඇතිනේද කියට දෙනවා කිවේ රෙස් අවස්සකට හයට උඹගයම් මට තම පාලු අනේ කෙල්ලි කමක් නැෑ මේ ළඟම ඔයයි සරු ඉන්නවනේ ජයාදත්ල එකට පිරිමඳ අත්ල උණුසුන් ගන්නවා කුබුල් මත තබා ගත්තායි නිලංකා ඒදක මනමාල පාට සිනාසුනයි. මොකදම හිනාවෙන්නේ ඡයා අසරණු ඇසුවායි නෑ නිකං අනේ ගේපංකු ඇයි හිනාාවනේ එක්බන්ට කම්මුල්ලල සීතලයයි හොම ොනසුම් කරන්න ඕනෑ නිලංකා මට හිලු කරනවා. අනේ නෑචාය ආදෙර කොච්ච ලස්සනද කියලා අද උඹදහා බලං ඉදිද්දි ට හිතාගන්න පුළුවන් මවා ගන්න පුළුවන්. ආදරෙ කොච්චර දුකද්ද කිය හෙට අ නිද දවස මන්දියා බලද්ධඋමොට හිතේ. අපි එනදකට මූුණ දෙමු. මං උ බලඟ හැමදාම ඉන්නවා යම් චය කෙටි වර්ලස බැඳතිබූ කොන්න පටි ගලවා දම උගරේස දක්වා වර්ලස මුදා හැරියයි ඇැගේ මූුණේ හැබෑ ලස්සන එන්නේ ඒ වර්ලසෙ එසේ දැමූ විටේ. ඒව දකිනට වඩාත් මාශා කල එහෙමයි. නවතැ පලි මිදලපුරා තිබු කානේෂන්බඳර මත පතික් කානේෂන් මල් පිපී තිබුණි ඊටත් එැෑැන් නමනොදන්න කඳුකර මල්රස පිපී තිබුණි. ඡය පහත්ති කානේෂන් මලක් නිලාගත්තාය. ඇගගේ දෑස තිබුණි තුරන්ග තරඟපිටිය අදරින් වෙට්ු මත දෙසටේ. ඊලංකාත් ජයත් පාර අදරට මුවනට තිබූ ෆයිස් ගසක් එකටවී බලා උන්නුය. හැන්ද වැවෙදදි නුවරලී සීදල තවත් වැඩිේ. ුරලි ගරය නිමාණ වී තිබුණේ කඳු මැදේ. ඒ සීතල තවත් වැඩිය. කොහමට නුවරලි නගරය සීතල මැදත් අහිංසක සැනකී සිරියකින් දිලේ. අසංග නුරල්ලිට ආවේ දහවල් එකට පමණ. ඔහු පැමිණ මුලින්ම වෙන්කර තිබූ නිවාඩු නිකේතෙනට ගියේ. ඒ ඇත්තරම සන්දර හුරුබූරි නිවසකි. විශාල මල්ලවත්තක් මැති කර තිබූ ඒ නිවාඩු නිකේතෙන්ට ඇත්තේ කාමර පහක් හයක් පමණේ. බොහෝ ඊට ඒ හෝටල් කාමර වෙන්වෙන්නේ මදුසමය සදාය එන නව යුතී ප්‍රතියන්ගෙන. සැවන්න මේ නිකෙතිනනි එවන් ච්කාර ජනක මිහිරි දිනිකීපයක් ගත කරනට සොඳුරුම තැනකි. ජීවිී නිර්මලම දිනකීපයක් රසබරෝ ගෙවන්නට මේ පරිසරී ඇති චමත්කාරත් අයිංසක ලස්සනත් ඕනටත් වොඩා වැඩිය. ජීවිත හිමූ වඩාත්ම ආදරණියීම හිවතිය සමඟ ෙවන සදානු ස්මාරණය මොහොත ගෙවන්නට අසංග තෝරාගත්තිදේ ඒ නිකීතනෙමයි. ඕ සීතල නොතකාම වසවරයේ සීතල්වතුරු නෑවේයේ. හුද කලා මිහිරි සූන්දකින් පිරිියන ට දැනු. ලංග ඟ මහතක ජීතය හමුව සුන්දරම් මල පිපෙන බව දන්නා නිසාම ඊට පෙරම විදින හොද කලාව සුන්දරැයි යෝට සිතුන. අසංග හැන්දෑය චායාාව ගන්නට එලියට බැසේ නිල් දෙැනිම් කලිසමකු, සහැල්ල සුදු ටිෂ්ටක පමණක් ඇඳගෙනේ. පුදු මේකට මෙන් හොට සීතලන් නොදනුනි. අසංගගේ වානේ ඇත එනවා දකිදදි ජයාගේ පබුව පැළි ඇන්නට තරංවිය. ඇට බේටම නිලංකාගේ අත ඇල්ලිනි ඕගේ සුවඳත් පහසත් හැඳුණු ඒරෝ දැකින් පවා ජීවියට සදා වාසනාවකි. අ සංක ඇතදීමම චාාව දුටියයේ. නොුවරෙල්ලියට එන හැටන් කඳු මාගදිග පුරා ඕහ කඳු කරමල් රැසද දුටුවයේ. ඒ සීලු මල්වලට වඩා ලස්සනම් මල ඇය ඇවට සිතුනි. මේ මල පිපිය ඇත්තේ තමාගේ හදවත නම් වූ මල්වත්තේ නොේදයි යෝසිතුවේ. ලෝබගමකට ආශාවකට සමාන ආඩම්බරයගින් ඔහුගේ හදවත ඇවිලිනිි. අද දෙන්න මාරි ලස්සනයි. හරියට අනිමූ එකට ආවාගේ. නිලංකා අසංක වානය ෆයිනස් කසර නාත්්‍යදම් වගේ කීවාය. ම කෙේ වෙත් හුනං හැබෑම ලස්සනය ඇයට සිතුනී. දවසින් දවස ඔහුව දකින්නට ඇති ආශාව හිතේ වැඩිවෙන මිසක ඒරුවවා අමතක්කරීම දුෂ්කරය. අසංක වානේ වීදුරුව පාලට කර ජයා වෙතට නෙත් හෙලුවේ ජාගේ දෑස් තෙත්වී ගෙන ගියේ. ඇයි හිෙටගත් හොස්ම පාලට දැම්මේ නැත. මගේ කෙල්ලෝ මට දෙනවදන්නේි ලංකා අසංග සිනාසමින් ඇස්සේ ඡායා බිම්බලාගත්තායි. දෙන්න දෙයක් නෑ අතාරෙන් විතර යිතියෙන්නේ කෙල්ල සර්ලඟ. නගින්න බබා ඔහු දෑබර ලෙසකිීවේ නගින්න කෙල්ලි මං බෑගෙක් ගිනල්ල දෙන්නම්. අක්කලාටත් කියන්න ඕනි. එයාල මාන්සිට නිදි ජායායන්න මං කියන්නම්. ඡයා නිලංකාගේ ගමන්මල්ල ගෙනා අපපස වානයට නැක්්ගාය. ඒ සමගම අසග බෘදූ තනිවුම් සිනිස්සුනය. තමාත් නොකයා ඕහ සිනිස්සන්නේ කවර කාරණාවකටද ඇයි දැන් තමස් සුවඳාවේ. ඉතින්යන් කොහෙද අසංක ඇසේ නිලංකාට අතවනනි වා කැමති ඕන දෙනට මං ඉනවනිර අත්තර ඒගේ උකුලට වැඩින් ලෙස මත යකුලට දෙමේ. ජය ඒ බලාපොරොත්ති උන්නායි ඒ මත ඇගේ දෝතට සිරවුණේ වඩාත් ආදරනීවේ. දැන් සීතල් නෑ මට ජයා ෝගේ අතගෙන ඇගේ කම්මුලකට තබා ගත්තායි. ඒ අතින් කලා හුරු පුරුදු දුනසුම් පතාගෙන බලාගෙන උන්නාක් මෙෙන් දෙකම්බුල් නීිය සැසේගියේ. ඇයි හූලන්නෙමනික අද මට හීනියක් ඔගේ අත්තර මේ වගේ ලස්සන පලාතකරෑ මං ඔවාගෙනග හීනිනිසාක් ැයිම් මම ඔයාලඟ මෙහහිමින්නේ කොමද. මගේ ඔයාගේ හැම හීනියම්ම මම හැබැ කරනවා. ඒ හීනේ ඔයාගේ විතරන්න වේ මගත් හීනී අපි දෙන්නට හීන දෙකක් නෑ අසංක එක හීනය ඇතිෙන්නේ. නරැල්ලිය නගරට ඔවුන් එදදි රෑවී තිබුණි. උත්සෝ සිරියයක් ගෙන තිබූ නුරෙලි නගරේ දෙෙස ජයා බලවනේ ආශාවෙන. අපි කොහෙද නවතින් යසංක අපි හනිමුූන් එකට මං ඔයා එක්ක නවතින් හිටිය තැන. ඡය යමක් කියනට කටාදා යලිත් තේ ගීල ත්තායි රසබ හැඳෑවගේ මූසල කතාගෙන් අදුරු කරගන්නට යද හදවත සූදානම් නැත. කඳුලු වලට මේ දස් එකකතුනවත් පඳුරු බැඳී යුතුයේ. කුඩා සීටයක් මෙනිකට අරන් දෙන්නද. කාමරට ගිල්ල මේකත් ගලවන මට සීතල්නෑ රත්තර. ජය කුඩා පොපපුේ ෝගේ වමත ගුලි කර ගත්තායි. ජීවිතය එක්කම සන්තගේ මේ අත පමණක ඇය දහස්සන වතාටත් සිතුවයි. දවල්ට කාල දින්නේ කන්න ගත්තා බා කැවනෙන. මටත් කව්නෙනේ ඔයා බඩගින්න්න ඇතිගිලා මට හිතුුණා. අපි ඇයටකමු. මන්කවන්නද ඔව සිනිසුනී මුරුතුලෙසිනි. කඳුමත තැවරුණු මීදුම් පොකුරු පොකු කද ලැමදට තුරල්ල යන කඳු කරේ මිහිරිතම රාත්‍රී උදවයිමින් තිබුණ. අසංග වානය කදපොල පාරදික හලට පැදුවේ නිවී පහන්වේගගේ ආදරණය හදවතිගෙනි. නුවරලී නගරට අනතවත් පෙම්මතුන් නව යුතුපදී එන්නට ඇත. එය අද මේ ආාවේ ආ අදරවන්තියන් සියල්ලටම් වඩා සදාදාාන්‍යය ආදරවන්තියන් තිදෙන බාවව නගරේ පවා දැනගෙන උන්නේ නැත.